Con il treno comincio a vita normale, il treno normale, se apri passa parte sta facciata le mie pantie, mette in padan a rabba caranda e me su da venni. E andiamo a vedere Pietro sapere a tiena, passa parte di Santa Balmola, sapere a tiena Pietro ti cani verrà di chiene, ecco. Fate cede, honin chievane, mamma verrà tutte belle, samanallo attra salamin pia, venema. Mamma te alla vaghe chiela, ma te hituna, ma da dem pia vanna puluva. C'è de astrin pata pasna vada pilitura sapeane. Atta de salamin pia buve caude. Ah, ina min mitra tirone samanalu atta de salamin pia venema. Ina atta de salamin pia buve caude. Etenim managana puluha apototere caude samanalu venna utere. Ah. සමනල්ලු කියලා තියෙනවා නම් උත්තරේට හරි ලකුණක් දාගන්න අවස්ථාව තියෙනවා යාළට පොතේ. ඊළඟට අපි යන පදේ ඒක වචන පදේ ලියන්න. දැන් මෙතන තියෙනවා අපි යන පදේ ඒක වචන පදේ. මොකද ඒක වචනය මම නේ. ආ ඒක දැන් මේ ඡේදයෙන් හොයන්න අවශ්‍යත් නැහැ. අපි කිව්වොත් අනිවාර්යයෙන් මේක වචනය මමම තමයි. ඒක මේක තියෙනවද නැද්ද කියලා බලබලා ඉන්න දෙයක් නෑ ආයේ. හරි. ඇ ශබ්දයෙන් ආරම්භ කරන වචනයක් ලියන්න. ඇ ශබ්දයෙන් ආරම්භ කරන වචනයක් බැ බැලුවා හරි ආය බලමු තියෙනවද කියලා. දැන් හරි එලා වචන දෙකක් තියෙනවා ආරම්භ වන වචන ලියන්න කියලා තියෙනවා. ඔන්න බැ මේ වචනේ හරි බැලුවා කියන වචනේ හරි දැන් කියන වචනේ හරි ද කියදි තින්නේ ඒ විදිහට ඔය වචන දෙකේ එකක් ලියලා තියෙනවා නම් ඔන්න උත්තරේට හරි ලකුණක් දාන්න පුළුවන් ඔයාලට. දැන් බලන්නකෝ ඡේදෙමයිනේ තියෙන උත්තර ටික නේද? ඡේදෙම තමයි ගන්න තියෙන්නේ. හේතුනා එදි ඇඳි අකුරට එදි ඇති පිල්ලම කුමක්ද? හි කියන තැන තමයි තියෙන්නේ ඉර. එහෙනම් මොකද්ද පිල්ලම? ඔව්. පිල්ලම නිකං ඉස්පිල්ල කියලා දාලා බෑ. කෙටි ඉස්පිල්ල. ඔයාලා ලියලා තියෙනවනะ කෙටි ඉස්පිල්ල. හරි. මේක ඡේදයෙන් හොයන්න දෙයක් නෙවෙයි. අපි දන්න දේ පාවිච්චි කරලා ලියන්න තියෙන උත්තරයක් කෙටි ස්පිල්ල. සංඥක අකුරක් යෙදී ඇති වචනයක් ලියන්න. සංඥක අකුරු පහයි ඟ ඳ ගංජ ඩ දබ නේද? හරි. එහෙනම් සංඥක අකුරු තියෙනවා මෙතන සංඥක බ තියෙනවා. එහෙනම් අකුර නෙමෙයි ලියන්න කියන්නේ වචනෙම. එහෙනම් පියාඹනවා කියන වචනේ ලියන්න පුළුවන්. පියාඹන්න. ඔව් පියාඹනවා පියාඹන්න මෙන්න බ සංඥක බ තියෙනවා මේ දෙකෙන් එක වචනයක් ලියලා තියෙනවා නම් ඔන්න උත්තරේ ඔයාලගේ හරි පිල්ලම් නොමැතිව එකම අකුර දෙවතාවක් යෙදී ඇති වචනය ලියන්න පිල්ලම් නොමැතිව එකම අකුර දෙවතාවක් යෙදී ඇති වචනය අපිට හරි ලේසියෙන්ම හම්බ වෙනවා මොකද්ද මම නේද එකම අකුර දෙපාරක් තියෙන්නේ මම පිල්ලන්නේ නෑනේ. හරි. එහෙනම් ඔන්න කො බලමු බලන්න හයම හරි අයත් උස්සන්න. හයම හරියට තිබ්බ. ලේසි ප්‍රශ්න හයක් අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නේ එනවාම. එහෙනම් හයක් දාගන්න ලකුණු දාන පැත්තේ. හරි. හොඳයි. එහෙනම් ඊළඟ ප්‍රශ්නට යනවා අපි දෙවෙනි ප්‍රශ්නයට. ගැලපෙන වචනය යොදා හිස්තැන් පුරවන්න. වචනේ දාලා හිස්තැන පුරවන්න තියෙන. එහෙනම් වචනේ ලියන්න ඕනා අපි. හරි. බලමු අපි කැලෑවක් ප්‍රවේශ පත්‍රයක් එළියට හැපුණා පුරවැසි යන්න මං ආරම්භයේදී කිව්ව පෙළපොත අපිට බොහොම වැදගත් පාඩම් නේද? පෙළපොත සතියට එක පාරක් දෙපාරක් කියව ගන්නවා නම් බොහොම වටිනවා කියලා. ඉතින් බලන්නකො පෙළපොතේම තමයි තියෙන ප්‍රශ්න. දවසක් මම කෝෂයෙන් මොකද්ද? එළියට එහෙනම් එකට එන්න ඕනේ එළියට. හරි. ලියලා තියෙනවනේ ලියන්න මුර්ජ වෙලා තියෙනවා යන්නේ මුර්ජ වෙලා තියෙනවා තවර සමහර ළමයි මේක බලාගෙන බොරු ලියනවා හරි හොඳයි ඊළඟට අපි හොඳින් ඉගෙනගෙන යහපත් පුරවැසියන් දෙවෙනි ස්ථාන දානවල පුරවැසියන් වෙමු එතකොට අනිවාර්යෙන් බලන්න පුතාලගේ පිල්ලන් එහෙම හරියටම තියෙනවද කියලා මේක බලාගෙන බොරු ලියන ළමයි ඉන්නවා හරි මම දවසක් දා මේ හතර දෙනා මැදින් ගමනක් ගියා එහෙනම් කැලෑවක් මැදින් එහෙනම් තුන්වෙනි ප්‍රශ්නෙට කැලෑවක් ලයන්න දන්තජයි
stella liande pa che leva medin gamana via locurella che vit verale හැපුණා. හතරවෙනි ප්‍රශ්නෙට ඕන උත්තරේ හැපුණා. නයන මෝර්දජ වෙන්න ඕන. නයන මෝර්දජ නැත්නම් වැරදි දාගන්න. හරි. තාත්තා ප්‍රවේශ පත්‍රයක් මිලදී ගත්තේය. එහෙනම් ප්‍රශ්න ඕ ප්‍රශ්න පහයි උත්තර පහයි උත්තර පහ ඉවරයි. එහෙනම් ඔන්න පහම හරි ළමයින්ට හරි දාලා පුළුවන් පහෙන් ලකුණු කීයද ලකුණු දාන තියෙනවා තැන ඔව් පහෙන් පහම හරි නම් පහක් දාගන්න නැත්නම් ඒක හරියට එක ලකුණ ගන්න දාගන්න පුළුවන් හරි පාත කවි සම්පූර්ණ කරන්න ඊළඟ ප්‍රශ්නේ මාල පොටක් පොඩි නංගිට ඔව් සෙනොල්යා සම්පූර්ණ කරන්න බලන්න ආ ඉතුරු පදේ මාල පොටක් පොඩි නංගිට හදා දෙන්න පුළුවනි මට. හරි. නූල් පට කරන්නටට හෙමින් ගියා ගහ ගාවට. අන්න වෙරි ගුඩ් හෙමින් ගියා ගහ ගාවට හරියටම හරි දැන් ඔන්න ඔයාලා පන්ති පටන් ගන්න ඉස්සලා ලස්සනට මේ කවි පොතේ කියවීම පොතේ කවි හැම කියන්නේ ඒ කියන ළමයට මේවා හරි ලේසි නේද හොඳයි මින්දුල සුදු වැල්ලේ කවදි උඩින් රළ පෙරලෙයි මූදේ රළ පෙරලෙයි මූදේ රළ රළ කියදලා යන මොකද්ද මුර්ථද මූර්ධජ අපේ පොතේ තියෙන විදිහට අපි ලියනවා හරි පෙරලෙයි ලයන මොකද්ද මූර්ධජ රළ පෙරලෙයි මූදේ මෙච්චරයි මෙතනින් එහා ලියන්නේ නැහැ සමහර ළමයි මුළු කවි පද්‍යෙම ලියනවා නෑ අපිට ඉස්සර දීලා තියෙන මේ වචන කොටස දාන්න ඒ වාක්‍ය ලිව්වම බොහොම ප්‍රමාණවත් වෙන විස්තර මුකුත් අවශ්‍ය නැහැ එහෙනම් අපි ඔන්න නිවැරදිව සම්පූර්ණ කරලා තිනුනා පිළිලොත් හරියන්න ඕන හැබැයි යා දෙකම හරිනම් ලකුණු දෙකක් දාගෙන යනවා අපි ඉදිරියට හා එහෙනම් කියනවා මෙන්න මෙහෙම පහත වචන නිවැරදිව ගලපා වැකි සාදන්න හරිම යාළුවන්ටයි මේක ප්‍රහේලිකාවක් කවිඳුටයි පෙළ පොතෙන්මයි තියෙන්නේ නේද ඔව් ආශ්‍රිත බලන්න හදාන්න කොහමද දෙන්න ඕනේ කියලා කවින්දුටයි යාළුවන්ටයි මේක හරිම ප්‍රහේලිකාවක්. අන්න හරි කවෙන්දටයි යාළුවන්ටයි මේක හරිම ප්‍රහෙලිකාවක් හරියටම හරි හොඳයි තිත තියලා තියෙන්නත් ඕන අවසානයේදී එහෙනම් මිනදි හදන්න බලන්න ඊළඟ වාක්‍ය මහන්සි හදන්න බොහොම වලස්සාමි කරත්තේ ඔය ගත්තා ඔව් වලසාමි ඔව් වලස්සාමි වලස්සාමි බොහොම මහන්සි නෑ 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 වලස්සාමි ඔය කව වලස්සාමි ඔව් වලස්සාමි බොහොම මහන්සි ගත්තා ඔය කරත් හදන්න වැරදි වලස්සාමි ඔය කරත්තේ හදන්න බොහොම මහන්සි ගත්තා හරි දැන් ඔන ඒ තියෙන පාඩම වලස්සාමි ඔය කරත්තේ හදන්න බොහොම මහන්සි ගත්තා ඔන්න ඔය විදිහට තියෙන්න ඕනා වචන හත පිළිවෙලට අවසානයේ නැවතීම තියලා තියෙන්නත් ඕනේමයි හරි හොඳයි ඔය විදිහට තමයි එහෙනම් එන්න ඕනේ එහෙනම් ඔන්න හොඳට මතකේ තියාගන්න කේවීම් පොත සතියකට අනිවාර්යයෙන්ම එක පාරක් දෙපාරක් කියව ගන්න හරි හොඳයි ඉරි ඇඳි පදයට ගැලපෙන සමානාර්ථ පදයක් හිස්තැන මත ලියන්න ඉරි ඇඳි පදයට ගැලපෙන
සමානාර්ථ පදයක් ඉස්සර මත ලියන්න. මේක අපි ඉරියා ඇඳලා තියෙන වචන විතරක් බැලුවා නම් ඒත් ඇති. හරි, වාක්‍යම කියවන්න අවශ්‍යත් නැහැ. බක බක අපුහාම ලේසියෙන් වතුර අදින්න පටන් ගත්තා. වතුරට කියන සමාන පදයක් තමයි අහන්නේ. ඔව්, ඔයාලා දන්නවා සමාන පද ගොඩාක් තියෙනවා. ඒ අතරින් ඔයාලට කැමති එකක් දැන් මෙතන අපිට කැමති එකක් ලියන්න අවස්ථාව තියෙනවා. ඔව්, සිතුක කියන්න බලන්නේ නැව වතුරට කියන සමාන පදයක්. ජලය ජලය. එහෙනම් ඉස්සර පස් ජලය කියලා විතරක් කිව්වා පැටිද? ඔව් ඔව් ඇති. බොහොම හොඳයි. මුළු වාක්‍ය පිටින් ලියන්න අවශ්‍ය නැහැ. අපිට වතුරට කියන සමාන පදේ විතරයි ලියන්න ඕනේ. ජලය. හරි හරි. හතු මල් ගෙඩි ජාති එකතු කරන්න. මල් කියන එකට යටින් ඉඩක් ඇඳලා තියෙනවා. නෙළුණි. එහෙනම් මල් වලට කියන සමාන පදේ කියන්න. අම්මට කතා කරලා. කුසුම කුසුම. කුසුම කියලා ලිව්වොත් නම් වැරදි. අපි මල් වල කියන කුසුම සමාන පදයේ විදිහට කුසුම් ලියන්න පුළුවන්. හැබැයි පුෂ්ප අපි ඉගෙන ගත්ත පුෂ්ප නේද? ඒ නිසා අපි පුෂ්ප කියලා ලියනවා. මොකද අනිවාර්යයෙන් පුෂ්පය වෙන්න බෑ. ඒක බහුවචන වෙලා තියෙන්න ඕන. පුෂ්ප ය දැම්මොත් ඒත් වැරදි පුතේ. හරි, මල් කියලා තියෙන නිසා අනිවාර්යයෙන් බහුවචනෙම තමයි දෙන්න ඕනේ. පුෂ්ප. හරි, ආකාශයේ නිල් තරු කැට. තරු. තරු වලට කියන සමාන පදේ මොකද්ද තනුෂි? තාරකා. තාරකා. බොහොම හොඳයි. තාරකා එහෙනම් ලියලා තියෙන්න ඕනේ. තාරකා. ඔන්න පාඩම් කරනවා කොච්චර ලේසිද බලන්නකො මේ ලකුණු ගන්න නේද? හරි ලේසියා. ඉස්සෙල්ලා උඩ වාක්‍ය දෙකම හරින ලකුණු දෙකක් දාගන්න. දැන් සමාන පද තුනම හරිනා ලකුණු තුනක් දාන්න. හරි, පහත සංකේත හඳුනාගෙන නම් කරන්න. ඔව්, දැන් ඔයාලට සංකේත කීපයක්ම තියෙනවා හඳුනාගන්න. බලමු මෙතන තියෙන සංකේත කවුද අඳුරන්නේ කියලා. අඳුරන කට්ටිය අත උස්සන්න බලන්න. ඉස්සරලා මුලින්ම තියෙන සංකේත අපි ඉගෙන ගත්තේ දෙකේ පන්තියේදී. ඔව් ඔව්. චන්දු කියන්න බලන්න. චන්දු. බස් රථ නැවතුම. බස් රථ නැවතුම. බොහොම හොඳයි. බස් රථ නැවතුම. ඊළඟට නලා ශබ්ද කිරීම තහනම්. නලාව ශබ්ද කිරීම තහනම්. හරි, එහෙනම් මේ විදිහට ලියලා තියෙනවා නම් ඔන්න හම්බ වෙනවා ලකුණු. බලමු කීයද ලකුණු දෙකක්. හරි, ඊළඟට කියනවා අපිට පහත පින්තූරයේ දෙස බලා නිර්මාණාත්මක වැටි තුනක් ලියන්න. එක් වැටි එක වචන හතරක්වත් තිබිය යුතුය. දැන් මේ කොටස නම් බලන්න ටීචර් ඔයාලා ෆොටෝ එක දාන්න ඕන ටීචර්ට. අක්ෂර වින්‍යාසය, පද බෙදීම, මේ දේවල් හරිද කියලා බලන්න අවශ්‍ය නිසා මට පොතල ලියපු කොටස එවන්න ඕන. ඉතින් බලන්න මේක අනිවාර්යයෙන්ම නිර්මාණාත්මක වාක්‍ය තියෙන්න ඕන. එහෙනම් ඔන්න අපිට ලියන්න පුළුවන් මේ විදිහට. මෝද වෙරළේ දීවරයෝ එක් වී මාළු දැලක් අදිති නේද? වෙරළ දෙසින් මෝද දෙසට පාත්තු පොල් රූපාව එත අලංකාර දසුනක් මවයි. ඇත මුහුදේ රුවල් ඔරු යාත්‍රා කරනු පෙනේ නේද? මුහුදු වෙරළේ නවතා ඇති ධීවර බෝට්ටුව. එකක් නෙමෙයි, ගොඩක් තියෙනවා. එහෙනම් ධීවර බෝට්ටු ගිමන් හරින මිනිසුන්සේ නේද? ගිමන් හා මුහුදු වෙරළට වේ ගිමන් හරින්නන්සේ දිස් වේ. මෙන්න මේ වගේ අපිට පුළුවන් නිර්මාණාත්මක වාක්‍ය හැම වෙලාවකම නිර්මාණාත්මක විය යුතුයි නේද? ඈත සිතජයට ඉහළ අහසේ කුරුළු රංචු
පේනවා යති නේද? හා ඔව් මේ වගේ අපිට ඔන්න ලස්සන වාක්‍ය ලියන්න පුළුවන්. උත්තාඛ්‍යාතේ පද සම්බන්ධය, ඒ කියන්නේ නාම පදයට ගැලපෙන ක්‍රියාපදය දැන් ලිඛිත වශයෙන් ලියන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒ නිසා ඔන්න ඔයාලට බාරයි ඒක ටීචර් එවන එක. එතකොට ඒකේ ලකුණු කීයද කියලා ටීචර් වලට එවනවා. හරි. අපි එහෙනම් යනවා ගණිතයේ කොටසට. මාබස කොටස නිමා කරලා මේ විදිහට. හරි. හරි. පහත සංඛ්‍යාවේ පහත ගැටළු විසඳන්න. පහත සංඛ්‍යාවේ සංඛ්‍යා නාමය ලියන්න. නාමය ලියන්න ඕන. එහෙනම් 400 වචන කීයක් එනවද? 490 වෙලා තියෙනවා නා. පහ වචන තුනක් විදිහට ලියවෙන්න ඕන. 495. හරි, මේක හරිනම් අපිට පුළුවන් ලකුණු දෙකක් දාන්න. හරි. 300 එකතු කිරීම, 60 එකතු කිරීම, 8 විහිදුවා ලිය ඇති සංඛ්‍යාවේ සංඛ්‍යාංකය ලියන්න. කීයද? 360 8 නේද? අපි මෙතනින් සිය ස්ථානේ 3 ගත්තා, 10 ස්ථානේ 6 ගත්තා, 1 ස්ථානේ 8 ගත්තා. ඒ විදිහට තමයි විහිදුවා තියෙන සංඛ්‍යාවක් අපි හකුළුවා ලියන්නේ. හරි. දඬු හා කැටමගින් නිරූපිත සංඛ්‍යාව ගණක රාමුව ඇඳ දක්වන්න. මේ ගණිතයේ ප්‍රශ්න වලට පුතේ එක ප්‍රශ්න ලකුණු දෙක ගානේ හම්බ වෙනවා. එහෙනම් දෙන දඬු තියෙනවා 4ක්, කැට තියෙනවා 1 2 3 4 5. එහෙනම් කැට කියන්නේ ඒකේවා. එහෙනම් ඔන්න අපි දානවා 1 2 3 4 5. දඬු තියෙන්නේ 4යි. එහෙනම් ඒ කියන්නේ 10 ඒවා 1 2 3 4. හරි. සංඛ්‍යාව කොහෙදවත් ලියන්න කියලා නැහැ. ඒ නිසා සංඛ්‍යාව ලිවීම අවශ්‍ය නැහැ. 45 තමයි තියෙන්නේ. අපි 45 ඔන්න ඇඳා ගණක රාමුවේ මේ විදිහට ඇඳලා තියෙනවා නම් පුතාලා හරියක් දාගන්න පුළුවන්. පාද සංඛ්‍යා රටාවේ හිස්තැනට ආයත සංඛ්‍යා නැවත ලියන්න. අපි බලමු එහෙමනම්. 98, 96, 94, 92 ආපස්සට යන්නේ නේද? දෙකෙන් දෙක ආපස්සට අඩු වෙනවා. 98 ඉඳන් 96 වෙන දෙකක් අඩු වෙනවා. 96 ඉඳන් 94 වෙන දෙකක් අඩු වෙනවා. 94 ඉඳන් 92 වෙන දෙකක් අඩු වෙනවා. එහෙනම් අපි ආය දෙකක් අඩු කරනවා. 92 න් දෙකක් අඩු වෙනවා 90යි. ආය දෙකක් අඩු වෙලා තියෙනවා 88යි. ආය එහෙනම් අපි දෙකක් අඩු කරනවා 86යි. උඩින් දාපු අඩු කිරීමේ ලකුණු අවශ්‍ය, අඩු කිරීමේ ලකුණ දාලා ලියපෝ දෙක අවශ්‍ය නැහැ. 90 සහ 86 තියෙනවා නම් උත්තර නිවැරදි, ලකුණු දෙකක් ලැබෙනවා. හිස් කොටුවට ආයත සංඛ්‍යාව ලියන්න. එකතු කිරීමක් තියෙන පහට කීයක් එකතු වුණාම 18? පහට 6 7 8 කියන තව තුනක් දාන්න ඕන. අපිට නැත්නම් 8න් 5ක් අඩු කරන්න පුළුවන්. 4ට 6ක් වෙන්න 5 6 කියලා දෙකක් දාන්න ඕන. නැත්නම් 6න් අපිට 4ක් අඩු කරලා ගන්න පුළුවන්. එහෙනම් උත්තරේ 23 විදිහට තියෙනවා නම් ලකුණු දෙකක් ලැබෙනවා. මාළඟ පෑසල් 28ක් තිබුණා. ඒන් පෑසල් 9ක් නංගීට දුන්නා. දැන් මාළඟ ඉදිරි පෑසල් ගණන කීයද? එහෙනම් අපි හදාන්නේ මේක 28න් අඩු කරනවා. දීලානේ 9ක්. හරි. 28න් 10ක් අඩු වුණොත් 18යි. එහෙනම් අපිට පුළුවන් 19යි කියලා උත්තරේ ගන්න. එහෙම අමාරු ළමයෙක් ඉන්නවා නම් අපි බලමු. 8න් 9ක් අඩු කරන්න බෑ. ගෙනියම් සහිත අඩු කිරීම තමයි කියලා දුන්නේ අපලට නේද? හරි. අපි එන 9 ඉඳන් 28 දක්වා ගණන් කරනවා. 9 ඉඳන් 10ට 1යිනේ තියෙන්නේ. 10ට 1යි. 10 ඉඳන් 20ට 10ක් තියෙනවා. ඔන්න බලන්න ලේසි ක්‍රමයක්. 9 ඉඳන් 10ට 1යි. 10 ඉඳන් 20ට 10ක් තියෙනවා. 20 ඉඳන් 28ට 8ක් තියෙනවා. එහෙනම් මේ ටිකනේ තියෙන්නේ 9 ඉඳන් 28 දක්වා. එහෙනම් 10යි 8යි 18යි 1යි 19යි. උත්තරේ හදන හැටි තේරුණාද? තේරුණාද? කවදාවත් සඳ බලන්න තේරුණාද කියලා? ආ, සමහරවල් මෙට මේක අමාරු වෙන්න පුළුවන්. ආ, හැමෝටම එකම දැනුම මට්ටම නැහැනේ. 28 අඩු කිරීම 9යි. ඔහම තියෙන්නේ අපේ යාම් සහිත අඩු කිරීම සරේ නැහැ. ඒ නිසා මම ගෙනියම් සහිත ඒවට යන්නේ නැහැ. හරි. තාම තුනේ පන්තිය නිසා ඔව් 8න් 9ක් අඩු කරන්න බෑනේ පුතේ. ඒ නිසා 9 නම් විචක ගණන් කරගන්න ඕන. 9 ඉඳන් 10 වෙන්න අපිට 1යි යන්න.
නේද? 10 ඉඳන් 20 වෙනද අපිට 10ක් තියෙනවා. 20 ඉඳන් 28 වෙනද අපිට 8ක් තියෙනවා. එහෙනම් 10යි 17යි 2යි 19යි. තේරුණාද? තේරුණාද? ආ? හරි. එහෙනම් අපි උත්තරේ ලියනවා කීයද කියලාද? 10 9යි කියලා. හරි. ඔව් උත්තරේ ලියලා අපි එහෙනම් ඉස්සරහට ගමන් කරමු. උත්තරේ ලිව්වා නේද? හරි. එහෙනම් හරි ලකුණක් දාගමු අපි. හරි ලකුණක් දාලා අපි ඉස්සරහට යනවා. හරි. හොඳයි. අවුරුද්දේ හරි 14 වෙනි ප්‍රශ්නේ බලමු. අවුරුද්දේ 4 වෙනි මාසයේ කුමක්ද? ආ 4 වෙනි මාසයේ කුමක්ද? අප්‍රේල්. අමාරුම නේද ලියන්න? අමාරු අපෝ නෑ, අමාරු නෑ, වරදන්නවනේ අප්‍රේල් කියලා ලියන්න. හරි, ඔන්න අප්‍රේල් කියලා ලියමු. සැප්තැම්බර් මාසයේ පෙර මාසේ, සැප්තැම්බර් කියන 9 වෙනි මාසේ නේද? 8 වෙනි මාසේ යන්නේ, 8 වෙනි මාසේ කියන අගෝස්තු නේද? ආ අගෝස්තු පෙර මාසේ අහන්නේ, එහෙනම් අගෝස්තු. හරි, මේවා චූටක්වත් අමාරු දේවල් නෙමෙයි, මේ ඔක්කොම ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්න. හරි, අගෝස්තු. එහෙනම් ඔන්න දෙකටම හරි නම් ලකුණු දෙකක් දාගන්න පුළුවන්. දැන් ඔයාලා මේ හැම ප්‍රශ්නයක්ම ලකුණු දෙක ගන්න ඇදගෙන දාගෙන එන්න පුළුවන්. හරි, 15 වෙනි ප්‍රශ්න. පහත වේලා ඔරලෝසු මුහුණතේ අඳින්න තියෙන්නේ 7. එහෙනම් ඔන්න මිනිත්තු කටු අනිවාර්යයෙන්ම 12 ළඟ, ඒක දිගට තියෙන්න ඕනා. හරි, පැය කටු 7 කෙලින් ඒක කොටට තියෙන්න ඕනා. දෙකම දිගට අඳින්න බෑ. 12 ගාව තියෙන මිනිත්තු කටුව තමයි දිගට අඳින්න ඕනේ. පැය කටු අනිවාර්යයෙන් මීට වඩා කොටට ඇඳලා තියෙන්න ඕනා. ඒක බලනවා. හරි, එහෙම ඇඳලා තියෙනවා නම් පුළුවන් පුතාලට හරියක් දාගෙන ලකුණු දෙකක් දාගන්න. හරි, එහෙනම් යමු අපි ඉදිරියට. එක් ළමයෙකුට පොත් පහ බැගින් ළමයි 9 දෙනෙකුට අවශ්‍ය පොත් ගණන කීයද? එක්කෙනෙකුට පහයි නම් 9 දෙනෙක් ඉන්නවලු, එක්කෙනෙකුට පහ ගන්න දෙනවලු. එහෙනම් පහේ ඒවා 9ක් ඕනනේ. එහෙනම් 9 වරක් 5 කීයද? 45යි. 45 දාලා තියෙනවා නම් හරියක් දාගන්න පුළුවන්. තේරුණා නේද? එක් ළමයට පහයි නම් 9 දෙනෙක්ට පහේ ඒවා 9ක් ඕනනේ. ඒක තමයි මේ ලිව්වේ. පහේ ඒවා 9ක්. 9 වරක් 5. හරි. හොඳයි, ඊළඟට ජම්බු ගෙඩි 22ක් ළමයි දෙදෙනෙක් අතර සමාන බෙදා දුන්න විට එක් ළමයෙකුට ජම්බු ගෙඩි කීයක් ලැබේද? 22 බෙදීම දෙක දෙන්නෙක් නෙ බෙදා ගන්නෙ නේද? ආ දෙක දෙකෙන් බෙදුනහම එකයි, දෙක දෙකෙන් බෙදුනහම එකයි. එහෙනම් උත්තරය 11යි. හරි, පැති 6ම ඍජු කෝණාශ්‍රාකාර වීම හා සම්මුඛ පැති සමාන වීම යන ලක්ෂණ ඇති ඝන වස්තුව කුමක්ද? කවුද කියන්නේ මට? ආ කියන බලන්න. පැති 6ම ඍජුකෝණාශ්‍රාකාර වෙනවලු, ඒ වගේම සම්මුඛ පැති සමාන වෙන, සම්මුඛ පැති කියලා කියන්නේ එකටක මූණ බලාගෙන ඉන්න පැති සමාන වෙනවලු. කවුද කියන්නේ කියලා අහන්න විදියක් නැහැ. කැමරා ඔෆ් නේද කට්ටියගේ. යසඳි කියන බලන්න, යසඳි. ආ ඔයා හොඳ ළමයෙක්, ඔයා මේ කැමරා ඔන් කරන් ඉන්නවා, ඒ නිසා මම ඔන්න පුතාගෙන් ඇහැව්වා. ආ කැමරා ඔන් කරන්නේ නැති ළමයි මට නරක ළමයි කියන්න බෑ, මොකද මේ එයාලා හරි බාධාවක් නිසා එහෙම කැමරා ඔෆ් කරන් ඉන්නවද දන්නේ නැහැ. මම දන්නේ නැහැ එහෙම බාධාවක් නැත්තම් කැමරා කරුණා කළ ඔන් කරන්. යසඳි පුතා, ඔයා මතක් කරන්න බලන්න ඝන වස්තු හා හැඩතල. හැඩතල කියලා කිව්වාම හැඩතල හතරක් හඳුනාගත්ත. ඝන වස්තු කියන්නේ ඝන වස්තු කීපයක්ම හඳුනාගත්තා නේද? හරි, ඒ ඝන වස්තු වල පුතේ ඍජු කෝණාශ්‍රාකාර මුහුණද තිබ්බේ මොන ඝන වස්තුවටද? ඒකට කියන නම මොකද්ද මතකයි? අනේ හරි, ඝන කාබේ. ඔයා මයික් ඔන් කළා නැති නිසා මම කට හෙල්ලෙන විදිය බලලා තමයි මං කිව්වේ ඔයාගේ උත්තරේ. හරි පුතේ, ඝන කාබය. ඔයාලා ලියන මහා ප්‍රාණ ගයන්න නයන දන්තජ වෙන්න ඕනේ. කා භ මහා ප්‍රාණ වෙනවා ය. හරි, ඝන කාබය. හොඳ, පාද රූපයෙන් භාගයක් අඳුරු කරන්න. ඔලට මෙතන තියෙනවා භාගයක් කියන්නේ සම්පූර්ණ රූපේ දෙකට බෙදුවහම නේද? ඔලට පුළුවන් මේකෙන් කොටු දෙකක් ඕනෑම විදිහකට පාඩ කරන්න. ආ සමහර කෙනෙක්ට මම මේක නම් කරොත් එහෙම 1 2 3 4 කියලා සමහර කෙනෙක්ට පාඩ කරන්න පුළුවන්, 1 සහ 2. හරි,
එක දෙක පාඩ කරන්න පුළුවන්. සමහර ළමයට පාඩ කරන්න පුළුවන් තුන සහ හතර. හරි, තව සමහර ළමයට එක සහ තුන පාඩ කරන්න පුළුවන්. තව සමහර ළමයට දෙක සහ හතර පාඩ කරන්න පුළුවන්. තව සමහර ළමයට එක සහ හතර පාඩ කරන්න පුළුවන්. තව සමහර ළමයට තුන සහ දෙක පාඩ කරන්න පුළුවන්. මේ ඕනෑම විදියකට පාඩ කරලා තියෙන්න පුළුවන්. මම මේ කියපු විදියට විතරයි හැබැයි. එක දෙක පාඩ කරලා ඇති සමහර අය, තුන හතර පාඩ කරලා ඇති සමහර අය, එක සහ තුන පාඩ කරලා ඇති, දෙක සහ හතර පාඩ කරලා ඇති, එක සහ හතර පාඩ කරලා ඇති, තුන සහ දෙක පාඩ කරලා ඇති. අන්න ඒ වගේ මොනවා හරි කමනක් කොටු දෙකක් කොහෙන් හරි පාඩ කරලා තියෙනවා නම් ඔයාලා භාගයක් අඳුර කරපු ළමයි. ඒ නිසා මම හිතනවා කොටු දෙකක් පාඩ කරලා තියෙනවා ඇති ඔයාලා කියලා. එහෙනම් පාඩ කරලා නම් හරි ලකුණක් දාගන්න පුළුවන්. හරි, හොඳයි. කඩේට ගිය අම්මා වෙලෙන් දාන රුපියල් 10 කාසි 3ක් හා 10 කාසි 3ක් කියලා කියපම අපි එතනම දාගන්නවා ටක් ගාලා 30 නේ රුපියල්. හරි, හා රුපියල් 2 කාසි 2ක්, 2 කාසි 2ක් කියලා කියප ගමන් එතනින් මම දාගන්නවා 4 රුපියල් 4ක්. ලබා දී ගම් බෝතලයක් මිල දී ගත්තාය. ගම් බෝතලයේ මිල කීයද? ආ, එහෙනම් ඉතින් 10 කාසි 3 30යි, 2 කාසි 2කට 4යි, 30යි 4යි, රුපියල් 34යි. අනිවාර්යෙන් මෙතන ඔයාලා පටලව ගන්න මෙන්න මේ රුපියල් කියන එක දාන්න ගොඩක් අය. හරි, හොඳට බලන්න. දාලා නැත්නම් හරි දාන්නත් එපා, දා ගන්නත් එපා. මේකට හරි දාගත්තොත් ඊළඟ දවසේ ආයෙ රුපියල් කියන්නේ. මිලක් ගැන අහනවා නම් මං කියලා දෙනවා ඔයාලට අනිවාර්යෙන්ම රුපියල් ඕනෑමයි. ආ, එම ලියන්න අමතක වෙන ළමයෙක් ඉන්නවනම් මං කෝ ප්‍රශ්න කියවන්න කලින්ම මිල කීයද කියලා අහලා දෙනවා. රුයන්න දාගෙනම ගන්න හදන්න යන්න කියලා. හරි, එහෙනම් මිල රුපියල් 34යි රුපියල් කියන එක නැත්තම් වැරදි. මෙම බඳුනට අල්ලන ජල ප්‍රමාණය සම්මත සංකේත යොදා ලියන්න. හරි ලේසි කතාවක් නෙනේ. සංකේත කියලා කිව්වහම ඒ කියන්නේ ඉංග්‍රීසි අකුරු දානනේ. 5 L සම්මත ඒකක එන්නේ පුතේ ඉලක්කමට ඉස්සරහෙන්, සම්මත සංකේත එන්නේ ඉලක්කමට පිටිපස්සෙන්. හරි, මේ දේවල් ඉගෙන ගත කරුණු කාරණා නිසා නැවත මම මතක් කරන්න යන්නේ නැහැ. ඔයාලට උත්තර දානකොට උත්තර ලියද්දි මේව මතක් වෙලා තියෙන්න ඕනේ. කළු ලෑල්ලේ දිග මීටර 4 කි, පන්ති කාමරයේ දිග මීටර 6 කි. කළු ලෑල්ලට වඩා පන්ති කාමරයේ දිග කොපමණ වැඩිද? මේ දෙක අතර වෙනස අහන්නේ නම් 6න් 4 අඩු කරා 2යි. අනිවාර්යයෙන්ම ඉස්සරහයි මීටර තියෙනවා, නැත්තම් ලේසිම වැඩේ 2යි. එම් දාන එක. හරි, හා මේ දෙකේ වෙනස නේ අහන්නේ. 6ක් දිගයි පන්ති කාමරයේ, 4යිලු දිග කළු ලෑල්ල. ඉතින් 4ට වඩා 6 කොච්චරක් දිගද කියලා අහන්නේ නේද? 4 ඉඳන් 5, 6 2යිනේ. හරි, එන මීටර 2යි. උතන මීටර කියලා දාන්නේ නැහැ ගොඩාක් ළමයි. එහෙමනම් තමයි ඒකට වැරද්දක් වැටෙන්නේ. සංකේත ඒකක අපි අනිවාර්යයෙන්ම දැමිය යුතුමයි. හරි, හොඳයි. ඊළඟ ප්‍රශ්නට යනවා. 1 2 9 රවම් කර ඇති ඉලක්කම ස්ථානීය අගය කිය 229 කියලා ගන්න වෙන්නේ අපිට. එහෙනම් ස්ථානීය අගය අහන්නේ, අගයක් අහන්නේ පුතේ. එහෙනම් අපිට අනිවාර්යයෙන්ම සැඟවිච්ච මොකද දාන්න ඕනේ? සැඟවිච්ච අගය. හරි, හැබැයි මේක ඉලක්කමේ අගය නෙමෙයි යහන්නේ. හරි වැඩේ, ස්ථානීය අගය. ස්ථානීය අගයයි යහන්නේ නේද? ස්ථානයේ 10 ස්ථානේ. එහෙනම් 10 ස්ථානේ ස්ථානීය අගය කීයද පුතේ? 10යි. හරි, හොඳට බලන්නකො. ඉලක්කමේ අගය නෙමෙයි යහන්නේ. මෙන්න බලන්න, ඉලක්කමේ අගය කියන එක නෙමෙයි යහන්නේ. ඉලක්කම තියෙන ස්ථානයේ අගය. ඒ ස්ථානයේ 10 ස්ථානේ. එහෙනම් ඒ ස්ථානයේ අගය 10යි. ඒක දෙකක් දැම්මොත් 10යි, දෙකක් දැම්මොත් 20යි, තුනක් දැම්මොත් 30යි නේද? ආ, හොඳට තේරුම් ගන්න ඕන. ස්ථානීය අගයයි යහන්නේ. අගය කියලා කියප ගම හැංගිලා තියෙන ගාන. ආ, මං ඔයාලට එහෙම කියලා දීලා තියෙනවා. අගය කියලා කිව්වොත් අනිවාර්යයෙන්ම මෙතන තියෙන ඉලක්කම නෙමෙයි ලියවෙන්න ඕනේ, හැංගිච්ච ගාන ලියන්න ඕනේ. දැන් මෙතන දෙකේ අපේ අගේ නෙමෙයි යහනේ, ස්ථානයේ අගේ. දෙක තියෙන 10 ස්ථානේ, ඒ නිසා ස්ථානයේ අගේ 10යි. තේරුණාද? තේරුණාද? සමහර ළමයට තේරෙන්න පුළුවන්. කොබර තේරුණේ නැත්නම් අත උස්සන්න. මට තේරුණේ නැති ළමයෙක් කියනනම් අත උස්සන්න. ස්ථානයේ අගේ. හරි, එහෙනම් සිය ස්ථානයේ ස්ථානයේ අගේ 100යි. එක ස්ථානයේ ස්ථානයේ අගේ 1යි. අලුත් ප්‍රශ්නයක් මේ අපිට ආපු නේද? ඒ නිසා හොඳට පැහැදිලි කරගන්න ඕන. ඕන තේරෙන කෙනෙක් ඉන්නවා අපි ඒ බබාට තේරෙන්න පොඩ්ඩක් කියලා දෙමු මේ ගැටලුව. 129 තියෙන පුතේ
එකසේ විසිනමේ රවුම් කරලා තියෙන දෙක. හරි. රහන්නේ මේ ඉලක්කමේ අගය නෙවෙයි ස්ථානයේ අගය. හරි. ස්ථානයේ අගයයි යහන්. මෙයා ඉන්නේ 10 ස්ථානයේනේ. 10 ස්ථානයේ මේ ස්ථානයේ මේ සියස්ථානයේ. සියස්ථානයේ අගය සියයයි 10 ස්ථානයේ අගය 10. 1 ස්ථානයේ අගය 1. එන සියයේවා එකක් තියෙනවා 10 ඒවා දෙකක් තියෙනවා 1 ඒවා 9ක් තියෙනවා. ඔහොම තමයි මේක හැදෙන්නේ. හරි. ස්ථානයේ අගය මෙන්න සියස්ථානයේ අගය සියයයි 10 ස්ථානයේ 10. 1 ස්ථානයේ 1. ස්ථානයේ 2 තියෙන ස්ථානයේ අගය එහෙනම් කීයද වෙන්නේ? 10යි. ස්ථානීය අගයයි යහන්. හරි. ඉලක්කමේ අගය නෙවෙයි. එතන තමයි ඔන්න චුට්ටක් එහා මෙහා වෙච්ච තැන. ගොඩක් ළමයි සමහරට 20 දාලා ඇති. 20 වෙන්න බැහැ එහෙමනම්. හරි. හොඳයි. ඊළඟ එකට යනවා අපි. ඊළඟ ප්‍රශ්නයට දැන් මේවා ඔක්කොම හරි ලකුණු දාගන්න. හරිනම් වැරදි නම් ඉතින් වැරදි දාගන්න ඕන. හරිනම් ලකුණු දෙක ගන්න දාගෙන අපිට ඉස්සරහට යන්න පුළුවන්. හරි. ඊළඟට අපි බලමු 24 වෙනි ප්‍රශ්නේ. පහත වගුවන්ව පිළිතුරු සපයන්න වාහන වර්ගයේ මිනිත්තු 5ක් තුළ ගමන් කළ වාර ගණන වාහන සංඛ්‍යාව තියෙනවා. එහෙනම් ඔන්න අඩුවෙන්ම ගමන් කරද්දී කුමන වාහන වර්ගයේද 6 11 3 තියෙන එහෙනම් වාහන වර්ගය අහන්නේ මොනවද වාහන වර්ගය? බස් රථ තුනක් මේ අඩුවෙන්ම ගේන් තියෙන්නේ නේද? එහෙනම් උත්තරේ අපි ලියන්න ඕන මොකක් කියලාද? බස් රථ කියලා. හරි. බස් රථ කියලා ලියලා දෙන්න. හරියට ගමන් කර ඇති ත්‍රිරෝද රථ සංඛ්‍යාවේ අතරපැති සංඛ්‍යාවේ එකතුව ත්‍රිරෝද රථ කීයද ගිහින් තියෙන්නේ? 6යි. අතරපැති කීයද ගිහින් තියෙන්නේ? 11යි. එහෙනම් මේ දෙක එකතුව අහන්නේ 11යි 6යි කීයද? ආ 6යි 1යි 7යි 1යි 0.1යි 1යි එහෙනම් 17යි. හරි. හමං කිව්වලට දෙක ගාන දාගෙන එන්න කියලා. ඒ අය මෙන්න බලන්න දෙවරක් 34 කියලා කියන දෙකෙන් දෙක දෙකෙන් දෙක දෙකෙන් දෙක දාගෙන ආවනම් වලට දැන් 34ක් ලකුණු ඔක්කොම ලියලා තිබ්බ. හරිනම් විතරයි හැබැයි. යා හරි හොඳයි. ඊළඟට අපි ඊළඟ ප්‍රශ්නට ගිහින් බලමු. ඉංග්‍රීසි සහ දෙමළ අනිවාර්යෙන් ලකුණු 10ක් 8ක් 7ක් අතර ප්‍රමාණයක් හම්බ වෙන විෂයන් දෙක. හරි. හොඳයි. පහත පින්තූර හඳුනාගෙන ඒවට යෙදෙන ඉංග්‍රීසි වචන ඉංග්‍රීසි අක්ෂර භාවිතයෙන් ලියන්න. එහෙනම් කවුද ඉන්නේ? කවුද ඉන්නේ? හාව. හාවට කියනවා මොකද්ද? රැබිට්. R A B B I T. R A රැ නේද? ආ ඔව්. අපි ලියන්න ඕන R A B B I T රැබිට්. හරි. ඊළඟට තියෙනවා චයා නේද? පුටුවනේ. පුටුවට කියන්නේ චයා. CHAIR නේ. දැන් මේ වගේ වචන පාඩම් කරලා මේ වෙදි අපේ ළමයි ඉන්නේ මං හිතන්නේ. ආ ඒ නිසා මං හිතනවා ඒ කොටසේ ලකුණු දෙකමත් අරගන්න පුළුවන් වෙයි කියලා. හරි. හොඳයි. ඊළඟට පාද ඉංග්‍රීසි වචනවල සිංහල අර්ථය ලියන්න. රූෆ්. රූෆ් කියන්නේ මොකේදද? ආ රූෆ් කියන්නේ අපේ ගෙදර නේද? ආ වාහලය. ආ සිංහල අකුර ලියන්න ඕනේ වාහලය. ආ හරි. ඊළඟට ඊළඟට තියෙනවා මොකද්ද? මොකක් තියෙන්නේ? අයිස් නේද? හරි. අයිස් කියලා කියන මොනවද? ආ ඇස් වලට. ආ හරි. අල්ලලා පෙන්නවා මට සමහර ළමයි. අයිස් කියන්නේ ඇස් වලට. අයි කියලා තිබ්බනම් ඇස් වෙනවා පුතේ. අයිස් කියලා දෙන නිසා ඇස් ලියන්න අපිට පුළුවන්. පහත වැකිය ඉංග්‍රීසි වචන කියන අය ඉංග්‍රීසි අක්ෂර භාවිතයෙන් ලියන්න. මම මහරගම ජීවත් වෙමි. I live in මහරගම. I live in මහරගම. එහෙනම් I live in මහරගම කියද්දි M capital වෙන්න ඕන. මහරගම. හරි. හා ඔන්න ඔය විදිහට ලියලා තියෙනවා. හරි. ලකුණක් දාගන්න පුළුවන්. හැබැයි ඉතින් අපි මෙහාම හරිනවා නම් වැරදිලා
හදලා එහෙම හදලා ගන්න එපා පුතේ. එහෙමනම් අපිමයි රවට්ට ගන්න. හරි. I live in මහරගම්. හන. පහත දෙමළ වැකියේ සිංහල අර්ථය ලියන්න. වැකියක් නම් නෙවෙයි නේද වචනයක් තියෙන්නේ. ආ. අධිපර කාර්යාලම් විදුහල්පති කාර්යාලය කියලා තියෙනවා. නම් ඔන්න ඔයාලට හරියක් දාගන්න පුළුවන්. විදුහල්පති කාර්යාලය. හරි. අධිපර කාර්යාලයම් කියන්නේ විදුහල්පති කාර්යාලය. මේ විදිහට ලියලා තියෙනවා නම් ඉතින් දැන් මේකත් එක්ක ඔයාලට ඉගෙන ගන්න හම්බ වුණා නේද? මලසල කොට මෛදානම් ඔව් ආ පොදු ස්ථාන කීපයක් වඳනා ගත්තා. ඒවා ඔක්කොම ඉතින් පාඩම් තියෙන්න ඕන. පාද වැකිය දෙමළ බසින් උච්චාරණය කරන අර සිංහල අක්ෂර භාවිතයෙන් ලියන පැන්සල දෙන්න. හරි ලේසි. පෙන්සිල් තාරුංග. පෙන්සිල් තාරුංග කියලා තියෙනවා නම් ඔන්න හරියක් දාන්න පොළුවා. සිංහල අකුරෙන් ලියන්න කියන්නේ ඒ නිසා පෙන්සිල්. පෙන්සිල් නෙමෙයි පෙන්සිල් තාරුංග. දෙල්න කියන තාරුංග නේද? තාරුංග. හරි. මේ විදිහට ලියලා තියෙනවා නම් හරියට දාන්න පුළුවන්. ඒවට ලකුණු එක ගන්න දෙන්න මේ. දැක්ක නේද? ඒවට ලකුණු එක එක දීගෙන යන්න. හරිනම් විතරයි හැබැයි. හරි. හොඳයි. ඊළඟට මොනවද අපි යනවා පරිසරය කොටසට. ප්‍රශ්න 30 වෙනි ප්‍රශ්නයේ සිට තියෙනවා අපිට අපේ පරිසරය ප්‍රශ්න ටික. හරි. එහෙනම් අපි යමු 30 වෙනි ප්‍රශ්නෙට. පාසලේ අපිලිවල පවත්නා ස්ථානයක් පිරිසිදු අලංකාර ස්ථානයක් බවට පත් කිරීමට කළ යුතු දෙයකි. මල් පැල නොගැලවීම බැහැ, අතු නොගෑම බැහැ, මල් පාති සැකසීම. හරි. මල් පාති සැකසීම. එහෙනම් උත්තරේ පිළිතුරු අංක 3. හරි. හඳ ඊළඟට. හරි නම් හරියට දාන්න. යහපත් සිසුවෙකු ලෙස ඔබ තුළ නොතිබිය යුතු ගති ලක්ෂණයකි. තියෙන හොඳ නැති එක. පිළිවෙලට හා පිරිසිදුව පොත් පරිහරණය කිරීම. හරි. ජලය කාන්දු නොවන ලෙස ජල කරාම වැසීම. හරි. කුටුව කකුල් දෙකකින් සිට පැද්දීම. ඒක වැරදිනේ නේද? ආ ඔයාලට දැන් ඔය ප්‍රශ්න තේරෙන්නේ නැතුව ගියත් එක වගේ උත්තර දෙකක් තියෙනවා. අනිත් උත්තරේ අසමානයි නะ. ඔයාලට කෙලින්ම ගන්න පුළුවන් උත්තරේ නේද? කුටුව කකුල් දෙකින් සිට පැද්දීම. ඒක තමයි කරන්න හොඳ නැති වැදේ. හරි. හොඳ ඊළඟට. දූවිලි පිස්නාව සකස් කිරීමට අවශ්‍ය දෙයකි. යෝගට් කෝප ඕන උනේ නෑ. සෙන්ටිමීටර 30ක් දිග කොහු මිටක් වැනි කෝටුවක්. ඒක ඕන වුණා. රිජි ෆෝම් කැබලි ඕන උනේ නෑ. එහෙනම් දෙක අපි දෙකේ පන්ති දෙහැද වෙන්නේ මේ දූවිලි පිස්නාව. ආ මතක ඇති රිදි කැල්ලක් කරන් ඒක කපලා නේද? හැදුවා. හරි. ලොම් ඇති සතෙකි හාවා ගිරවා ගැරඩියා. ගිරවට ගැරඩියට ලොම් නෑ. ගිරවට තියෙන පිහාටුනේ නේද? එනවා හාවා. හඳ ඊළඟට. රතු හා නිල් වර්ණ මිශ්‍ර වීමෙන් සෑදෙන වර්ණය වෙන්නේ දුඹුරු දම් කොළ. ඔව්. මොකද පාට? දම් නේද? රතු නිලු එකතු කරාම හැදෙන්නේ දම්. හරි. එහෙනම් ඔන්න ගැහුවා දම් පාද. අවුරුදු මාසයේදී පිපෙන මලකි. අවුරුදු මාස පිපෙන එරබදුනේ නේද? ආ එරබදු මල් රටට පිපෙන අවුරුදු ගම් මැද්දේ කියන කොහොත කොහට කී ගයන කියන්නේ. එනා එරබදු. ඇස් පෙනීමට සම පැහැපත් වීම නිරෝගී හිසකස් ලැබීමට ආහාර ගත යුතුයි. මස් වර්ග නෙමේ බිත්තර නෙමේ පලා වර්ග නේද? පලා වර්ග කෑවදෙන් තමයි මේ දේවල් ලැබෙන්නේ කියලා අපි දෙකේ පන්තියේදී ඉගෙන ගත්තා. තුනේ පන්තියේදී ඉගෙන ගත්තා පලා වර්ග. හරි. අප ගන්න ආහාර වේල අතර වැදගත්ම ආහාර වේල වන්නේ උදේට කන්නෝ රජෙක් වගේ කියන්නේ උදේ ආහාර වේල වැදගත් නිසා. දවල්ට කුමාරයෙක් වගේ රැට හිඟන්නෙක් වගේ කියන්නේ අනිද්දකට වඩා උදේ ආහාරය වැදගත් නිසායි. වැරදි ආහාර පුරුදු නිසා මිනිසුන්ට වැළඳෙන රෝගයක් නොවේ. වැරදි ආහාර පුරුදු නිසා මිනිසුන්ට වැළඳෙන රෝගයක් නොවේ. අධික තරබාරුකම මේ උනේ මොකේ ආශ්‍රිත රෝග මොකද්ද?
මී උන හැදෙන මීයන්ගේ මුත්‍රාවලින් නේද? හරි. එහෙනම් ඊළඟට පාසලේ එදිනෙදා කටයුතු වලට සම්බන්ධ සිසුන් විසින් පවත්වා ගත යුතු අංගයකි. නියමිත වේලාවට කලින් පාසලෙන් පිටවීම. පවත්වා ගත යුතු අංගය. එහෙනම් ඒක වෙන්න බෑ අනිසතුදේ ගැනීම. ඒක වෙන්නත් බෑ ගුරුවරුන්ගේ උපදෙස් වලට කීකරු වීම. ඒක තමයි වෙන්න පුළුවන් එකම දේ නේද? එහෙනම් අපි පිළිතුරු අංක 3 තෝරගත්තා. ඔන්න ඉරි ඇන්දා. හරි. හන්න ඊළඟ ප්‍රශ්නෙට යනවා. පාත්‍ර ප්‍රකාශ අතරින් පොලිතින් භාවිතය සම්බන්ධ සත්‍ය ප්‍රකාශය තෝරන්න. ඉක්මනින් දිරායන ද්‍රව්‍යයක් වීම නැහැ. පස සරවීම වෙන්නේ නැහැ. මැසි මදුරුවන් බෝ වීමට උදව්වක් වීම. හරි, ඒක වෙනවා. මැස්ස මදුරුව බෝ වෙන්න ඒක හේතුවක් වෙනවා. එහෙනම් උත්තරය අංක 3. පොදු මාර්ග භාවිතයේදී කළ යුතු දෙයකි. මාර්ගවල ගල් ගැලවීම බැහැ. පයින් ගමන් කරන දකුණු පසින් යාම හරි. මාර්ගයේ සෙල්ලම් කරමින් යාම වැරදි. එහෙනම් පිළිතුරු අංකය අංක 2. ඊළඟට පස සෝදායාම වැළැක්වීමට නොකළ යුතු දෙයකි. කරන්න හොඳ නැති දේ. ගල් බැමි බැඳීම කරන්න, පිඩලි අල්ලීම කරන්න, ගස් කැපීම කරන්න හොඳ නෑ. කරන්න හොඳ නැති දේ නෙහන්නේ. එහෙනම් ගස් කැපීම. හරි. සාමූහිකව වැඩ කිරීමෙන් ලැබෙන වාසියකි. කාලය ඉතිරි වෙනවා. හරිනේ. වේස වැඩි වෙන්නේ නැහැ, කාර්ය අපහසු වෙන්නේ නැහැ. එහෙනම් ලැබෙන වාසිය කාලයේ ඉතිරි වීම. අංක 1. ගෙමැස්සා මගින් බෝවන රෝගයකි පාචනයේ මහාමාරිය ජලභීතිකාව. මහාමාරිය මිය ජලභීතිකාව බල්ලා ලේනා වගේ සත්තු. එහෙනම් ගෙමැස්සා බෝ කරන්නේ පාචනය. හරි. අංක 1. වී හුලං කිරීමට හාල් පෙලීමට භාවිත කරන උපකරණය වන්නේ කොල්ල නේද? හාල් කොලන්නේ කුල්ලෙන්නේ. බැත හුලං කරන්නේ කුල්ල පාවිච්චි කරලා නේද? දෑකැත්තෙන් කරන ගොයම් කපන එක, පෙනේරයෙන් කරන්නේ පිටි හලා ගන්න එක. අධික සීනි සහිත බව පෙන්නුම් කරන්නේ කරන්නේ ආහාර දවටන වල ඇති රතු වර්ණයෙන්. ලේසිනේ. රතු වර්ණයෙන්. කහ වර්ණයේ මධ්‍යම සීනි, කොළ වර්ණයේ අඩු සීනි. රබන් පදයකි. ළමාලියෝ මල් ගවස අවර්ල පිට නැහැ. රන් රබන් ගස් දෙකයි. හරි, උසට උසයි ලස්සනයි නැහැ. වැරදි. රන් රබුටන් ගස් දෙකයි. වලි කුකුලන් 5 දෙනා. රබන් පදේ වෙන්නේ එක. රූපේ දැක්කන ශාක්‍ය හඳුන්වන්න. රූපයක් හඳුන්වන්න. මේක කොපමේනිය නේද? කොපමේනිය තමයි ශාකපත්‍රය. රව් මොන්ඩ කොඩුම්බිය වල ශාක පත්‍රය රව් නෑනේ. පොල් පලා වල මේ විදිහට නෙමේ පත්‍රය තියෙන, මේ වගේ විශාල පත්‍රය තියෙන කොප්පමේනිය වල. හරි. එහෙනම් අපි ගහනවා උත්තරේ පිළිතුරු අංක 1ට. හරි. හඳයි. කැලිකසල දිරාපත් කිරීමට උදව් වන සතෙකි. කබර ගොයා, ඇටි කොකුලා, ගැඩවිලා. අහන්නේ දිරාපත් කිරීමට. හොඳට බලන්න දිරාපත් කරන්නේ කවුද? ගැඩවිලා නේද? කබර ගොයා නම් කුණු කසල එයා කනවනේ නේ. දිරාපත් කරන්නේ ගැඩවිලා. පොළව ඇතුලේ ඉන්න සතේ. හරි. සිදුවිය හැකි අනතුරු පිළිබඳව දැනුවත් කිරීමට උදව් ලබා ගත හැකි ආයතනයකි. ජල සම්පත් අමාත්‍යාංශයෙන් බෑ, ලංකාවේ දිරිපල මණ්ඩලයෙන් බෑ, රතුකුළු සංවිධානයෙන් පුළුවන් නේද? සිදුවිය හැකි අනතුරු පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනකට අපිට ගන්න පුළුවන් රතුකුළු සංවිධානය. හරි. ඊළඟ ප්‍රශ්නේ බලමු. ක්ලාන්තයක් සෑදෙන විට නොකළ යුතු දෙයකි. ක්ලාන්ත හැදුනහම කරන්න හොඳ නැත්තේ රෝගියාට පවන් සලන්න. රෝගියාවට අරොක් වීම කරන්න හොඳ නැහැ. එහෙනම් ඒක තමයි නොකළ යුතු දේ. හොඳින් ආස්වාස ප්‍රාස්වාස කිරීමට සැලැස්වීම කරන්න ඕනේ නේද? අපි ඉගෙන ගත්තා මේක. හරි. රෝග බෝවීම වැළැක්වීමට කළ යුතු දෙයකි. වෛද්‍ය ප්‍රතිකාර ඉක්මනින් නොගැනීම බෝවීම වැළැක්වීමට කරන්න ඕන දේ. අහන්නේ එහෙනම් ඒක හරියන්නේ. මිනිසුන් ගැවසෙන ස්ථානවල නිතරම රැඳීම. ඒකක්ද? කෑස හා කිවිස මැදිරු ලේසුව තබා මුඛයේ ආවරණය කිරීම. ඒක හරි නේද? වැළැක්වීමට කළ යුතු දේ අහන්න. ප්‍රශ්නෙත් එක්ක ආපහු තේරෙන්නේ නැහැ වගේ නම් ප්‍රශ්නෙත් එක්ක නැවත නැවත උත්තර බලන්න. හරි. ජලයේ පාවෙන දෙයක් ගල් කැටේ බෑ, ටියුබේ හරි කාසියේ පාවෙන්නේ නැහැ. ඒක නේද? ටියුබ් එකක් දාන්න කියලා කිව්ව ජලයේ ගිරෙන කෙනෙක් දැක්කොත්. අතීතයේදී ජලය පිරිසිදු කර ගැනීමට ජලයට යෙදූ දෙයකි. රෙදි කෑලි ඉංගිනියට කොම්බැට් ඉංගිනියට දැම්ම කියලා අපි පාඩමේ ඉගෙන ගත්තනේ නේද?
අපි ඉංගිනේර දානවා කියලා ඉගෙන ගත්තනේ. එහෙනම් ඉංගිනේරට රෝද හයක් ඇති වාහනයක මුලින්ම හම්බ වුණා බස් රථය නේ, මෝටර රථයට හතරයි, ට්‍රේන රථයට තුනයි, මේකට හතරයි. කාර් එකට මෝටර රථය කියලා කියන්නේ මේකට තුනයි. එහෙනම් ඒ දෙක හරියන්නේ නැහැ. මහා මාර්ගයක් හා දුම්රිය මාර්ගයක් උත්තර වලට හරි දාගමු. අතර ඇති වෙනස්කම් සම්බන්ධ අසත්‍ය ප්‍රකාශය තෝරන්න. අසත්‍ය ප්‍රකාශය අහන්නේ මහා මාර්ගයේ පුළුල් අතර දුම්රිය මාර්ගයේ පටු. ඒක හරි. මහා මාර්ගවල වංගු වැඩි අතර දුම්රිය මාර්ගයේ වංගු අඩුය. ඒකත් හරි. මහා මාර්ගවල නැවතුම් පොළවල් අඩු අතර දුම්රිය මාර්ගයේ නැවතුම් පොළවල් වැඩි. වැරදි නේද? ආ, මහා මාර්ගයේ හිතන හිතන තැන් වල නවත්තනවානේ නේ. එහෙනම් අපි පිළිතුරු අංක 3ට යටින් ඉදී අඳිනවා. ආ, අසත්‍ය ප්‍රකාශය කියන්නේ බොරුනේ අහන්නේ. බොරුව මොකද්ද කියලා අහන්නේ. නම් බොරුව හොයාගන්න. හරි. බීජයක් පැලවීමේදී මුලින්ම එළියට එන්නේ අපි අර පුළුන් වලට දාලා නේද, මෑට පැල කරා, මුං ඇට පැල කරා, ඒකෙන් බැලුවේ ඉස්සලාම ආය මුල නේද. ආ, ඉස්සලාම ආවේ මූලනේ, ඊට පස්සේ කඳ, ඊට පස්සේ තමයි පත්‍ර එන්නේ නේ. ජෑම් බෝතලයට දාලා බැලුවේ අපි. ඉක්මනින් පැලවෙන බීජයකි මුං කරවිල පොල්. අපි කරවිලයි පොලුයි දැම්මේ නෑනේ. දැම්ම කෙලින්ම මොනවද ඉක්මනින් පැලවෙන්න? මුං ඇට නේ. එහෙනම් ඔන්න මුං ඉක්මනින් පැලවෙන්නේ මුං. මොනවද මුත්තේ මොකද කරන්නේ? ගීතේ රචකයා වන්නේ කවුද? එස් මහින්ද හිමි නේද? දැන් ඔය සින්දු ලියලා තියෙන කට්ටියම හොඳට අවබෝධය තියෙන්න ඕනේ නේ. මේ රට මගේ රට කවුද? මාලනී බුලසිංහල මහත්මිය ගායනා කරනවා. මිරැන්ඩා හේමලතා මහත්මිය තමයි පද රචනා කරේ නේද? හරි. එතකොට මේ පරිසරයේ ප්‍රශ්නවල පොතේ එක හරියකට එක ලකුණ ගන්න ලකුණු 30ක් තියෙනවා පරිසරයේ කොටසට. හරි. ඉතින් එහෙමනම් ඔන්න දැන් පුළුවන් ඔයාලට ලකුණු එකතු කරලා බලන්න. හැබැයි සම්පූර්ණ ලකුණු දාන්න විදියක් නැහැ. මොකද ඔයාලා මට එවන්න ඕන වාක්‍ය ටික. වාක්‍ය බලලා ලකුණු එවන්නේ මම. හරි. ඒ ලකුණු දෙක එකතු කරලා තමයි දෙවෙනි පත්‍රයේ සම්පූර්ණ ලකුණු හදාගන්න ඕනේ ඔයාලා. එහෙනම් දැන් ඔයාලා ඔන්න ඒක ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස කරා, දෙවෙනි කොටස කරා ලකුණු දාගන්න ඕන ඔයාලා. දෙක ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස කරා, දෙවෙනි කොටස අද කරා. එකේ ලකුණු දාන්න, දෙකේ ලකුණු මන් දාන්න උදව් කරනවා ඔයාලට එවන්න මම රචනාව. ඊට පස්සේ බලන පුතේ මුල් ලකුණු හදාගල කොච්චරක් වෙනවද කියලා. ආ, මුල් ලකුණු අනිවාර්යයෙන්ම 160 165 වගේ මට්ටමින් එහා තියාගන්න ළමයෙක් වෙන්න බොහොම හොඳයි. 180 වගේ එහා තියාගන්නවා නම් ඔයාගේ ලකුණු මට්ටම. හරි. හොඳයි. ඉතින් එමනම් ඔන්න අද දවසේ අපි ප්‍රශ්න පත්‍ර අංක දෙකේ දෙවෙනි කොටස තමයි අපි සාකච්ඡා කරේ. මේක සම්පූර්ණයෙන්ම ඔයාලගේ උගන්නපු කොටස ආශ්‍රිතව මේ ප්‍රශ්න පත්‍ර ලකුණු 90ක් ලබා ගන්න එක අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් ලේසි කාර්යයක්. හොඳට තියෙන පාඩම් කරන එක. ඉතින් ඔයාලා දකින්න ඇති ගණිතයේ 34ක් ලකුණු වෙනවා, පරිසර ලකුණු 30ක් වෙනවා, මාවත විෂයට සහ ඉංග්‍රීසි දෙමළ විෂයන් වල ඉතුරු ලකුණු ප්‍රමාණය බෙදලා යනවා. ප්‍රධාන තැනක් ලැබෙනවා මාවත, පරිසරය සහ ගණිතය කියන විෂයන් තුනට. ලකුණු 30 30 30 වගේ තමයි. ඒක 34ක් දීලා තියෙනවා ගණිතයේ විෂය සඳහා. මේ විදිහට තමයි ලකුණු බෙදී යන්නේ. එතකොට ඒ ලකුණු ටිකත් එක්ක තව දෙමළ සහ ඉංග්‍රීසි ලකුණු 10ට හෝ 10ට වඩා අඩුවෙන් එකතු වෙනවා. ඒ නිසා ආදරණීය දුවල පුතාලා මතක තියාගන්න ඕන දේ තමයි අපි හොඳට පාඩම් කරන්න ඕනේ කියන කාරණාව. දවසම පොත දිහා බලන් ඉඳලා පාඩම් දෙන්නේ නැහැ පුතේ. දවසට පැයක් වෙන් කරගෙන දවසේ ඒ කරන පැය හරියට පුංචි කොටසක් තෝරගන්න. මුළු පොතම පාඩම් කරන්න තෝරගන්න එපා එක දවසක. හරි. පොතෙන් පිටු 5ක් පිටු 10ක් වගේ ප්‍රමාණයක් තෝරගෙන පැයක් අරගෙන පාඩම් කරගන්න. පාඩම් කරනවා කියලා කිව්වම මට තනියම බෑ. අම්මවද එකතු කරගන්න, ආ වැඩිහිටියෙක් එකතු කරගන්න මේ පාඩම සඳහා. එයාලත් එකතු වෙලා තමයි පාඩම් කරන්න ඕන. තනියම කරන්න පාඩම් තාම පුංචි වැඩි ඔයා. හරි. හොඳයි. ඉතින් ඒ සඳහා ආරාධනා කරනවා ලකුණු 90කට එහා ගිය ළමයෙක් වෙන්න හැම ප්‍රශ්න පත්‍රයකටම. එතකොට ඔයාලා ගොඩාක් සාර්ථක ලකුණු මට්ටමක් කරා ගෙනියන්න හැකියාව ලැබෙන. හොඳයි. ඉතින් එහෙමනම් අපි අද දවසේ ප්‍රශ්න පත්‍ර පන්තිය නිමා කරනවා. අද පුතේ හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.